කරන කියන ඕනම වැඩකට දක්ෂයෙක් වෙන්න කැමතිද? අද වීඩියෝව ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන්න කැමති ඕගොල්ලොන්ටමයි. ලොවින් එකේ කෙක් දෙයකට වෙයි සමත. මෙහෙම ඉතින් කතාවට කියනවා. නමුත් ඕගොල්ලෝ සාමාන්‍ය සමාජෙදි දැකලා ඇති ඕල් රවුන්ඩර්ස්ලා. ඒ කියන්නේ කරන කියන හැම දෙයකටම දක්ෂ ඕනම දෙයක් ලස්සනට කරන්න පුළුවන් මිනිස්. මේක ඥාන වලින් අරගෙන එන දෙයක්ද? නැත්නම් මේක විශේෂිත හැකියාවක්ද? නැත්නම් මේක දෙයියන්ගේ තෑග්ගක්ද? එහෙම හිතුවට අපි ඕනම කෙනෙක්ට පුළුවන් ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන්න. මොකටද වෙන කාගෙන්වත් උදාහරණ දෙන්නේ? මම මගෙම පටන් ගන්නම්කො. ඉස්සර මට මේ ලෝකේ දෙයක් බෑ. ඇත්තම කියනවා නම් මම ඒ හැමදේම ඉගෙන ගත්තා. සාමාන්‍යයෙන් පොපියුලේෂන් එකක එහෙමත් නැත්නම් ගහණයක ඕල් රවුන්ඩර්ස්ලා ඉන්නේ 1/4 අතර ප්‍රමාණයක්. ඉතින් ඉතිරි අනිත් 96ම සාමාන්‍ය විදිහට අපි වගේම ජීවිත ගෙවන කට්ටිය. ඉතින් ඒ 96න් එක්කෙනෙක් වෙන මම ඉගෙනගත් දෙයක් තමයි ඉගෙනීම, පුහුණුව, විනය හා කැපවීම කියන දෙයින් අපිට ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන්න පුළුවන් කියන එක. මම සාමාන්‍ය යමක් කරන්න යද්දි ඒ දේ ගැන හොඳට හොයලා බලනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට හිතන TikTok කියලා. දැන් ඔයගොල්ලෝ දැක්කම මගේ TikTok. ඉතින් ওই TikTok එකක් කරන්න මගේ හිතකවත් තිබුණේ නැහැ. ඉතින් මම කරේ අනුන්ගේ TikTok බල බල හිටපු එක ඉස්සල්ලා. ඊට පස්සේ මට හිතුණා මේක මට මේ විදිහට කරන්න පුළුවන් නේ කියලා. ඉතින් ඒ අනුව මම හැම විදිහයකම ඒක උත්සාහ කරලා බැලුවා. ගොඩාක් උත්සාහයන් වැරදුනා. නමුත් සාර්ථක වුණා යම් කිසි ප්‍රමාණයකට. තවත් උදාහරණයක් දෙනවා නම් ඉස්සර මට නටන්න බෑ. මම මොකද කරේ? dancing class එකකට ගිහලා ලැටින්, ballroom වගේ නටනුත් ඉගෙන ගත්තා. මම ඉස්සර research papers උත් ලියනවා. ඉතින් ඒව නම් මෙලෝ රහන්න නෑ. පස්සේ මම research papers කියවලා research papers ලියන්නත් ඉගෙන ගත්තා. ඔය ඕගොල්ලෝ community post වලින් කියවන මගේ කතා ඔය වගේ දේවල් මට ඉස්සර ලියන්නම බෑ. නමුත් මම ඒ වගේ දේවල් කියවලා මිනිස්සුන්ගේ මනසට යන විදිහට ලියන්නේ කොහොමද කියන එකත් මම ඉගෙන ගත්තා. හරි, ඉගෙනීම කියන කාරණේ ඉවරයි. දැන් අපි එළඹමු පුහුණුව කියන පැත්තට. මේක තමයි ඕගොල්ලෝ හොඳටම කරන්න ඕනේ. ඔයගොල්ලෝ කරන්න හිතන දේ හොඳට පුහුණු වෙන්න. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මොකක් හරි දෙයක් perform කරන්න කලින් ඒක 10 පාරක් 12 පාරක්වත් පුළුවන් නම් ලක්ෂ පාරක් හරි පුරුදු වෙන්න. පුහුණුව ඉවර කළාට පස්සේ ඔයාගේ ඇඟේ ඇතුලේ ගැබ්වෙච්ච ඒ ශක්තිය මුදා හරින්න. හොඳම උදාහරණය තමයි ඉතින් මට නම් කටරින්නේ TikTok. ඉතින් ඔයා කරපු TikTok එක ඔයා එළියට දාන්න. එතකොට මිනිස්සු කියයි ඔයාගේ දුර්වලකම් මොනවද කියලා. ඔයා ලියපු ප්‍රොපෝසල් එක, ඔයා ලියපු රිසර්ච් පේපර් එක, ඔයා ලියපු මොකක් හරි ආටිකල් එකක් තියෙනවා නම් ඒකත් හොඳටම පුහුණු වෙලා පොඩ්ඩක් එළියට දාන්න. එතකොට අපිට කට්ටියගේ අදහස්, මතවාද, විවේචන දැනගන්න පුළුවන්. Put what you have onto the table. අනිවාර්යයෙන්ම ඔයාගේ ගාව තියෙන දේ ඔයා මේසේ උඩට දාන්න. එතකොට ඒගොල්ලෝ එක අත ගාල බලයි, ගඳ සුවඳ බලයි, කොනිත්තල බලයි. හැබැයි ඒගොල්ලොන්ට දැනෙන විදිහ ඒගොල්ලෝ අවංකවම කියයි. හොඳ හෝ නරක. ඒගොල්ලෝ කියන හොඳ දේවල් වගේම නරක දේවලුත් බාර අරගෙන ඔයාගේ හැකියාව තව තවත් පොලිෂ් කරගන්න. ඊට පස්සේ ඒ හැකියාවල් වලින් ඔයා තව තවත් පුහුණු වෙන්න. හරි, ඊළඟ කාරණේ තමයි විනය කියන එක. කොහොමද අපි විනය පවත්වා ගන්නෙ? ඔයා ඒ අදාළ කාර්ය කරනකොට, ඔයා ඒ අදාළ දේ පුහුණු වෙනකොට ඔයාගේ හිත වෙන වෙන පැතිවලට යනවා. distractions. ඒවට කියන distractions කියලා. ඉතින් උදාහරණයක් විදිහට ඇබ්බැහිකම්, දුමට මතට ඇබ්බැහිවීම, ආගේ දේවල්, එතකොට මේ ෆෝන් එකට ඇබ්බැහිවීම වගේ දේවල් වලින් ඔයා කරන වැඩෙන් ඔයා පිට යනවා. ඔයා ට්‍රැක් එකෙන් පිට පනිනවා. මෙන්න මේකට තමයි විනය ඕනේ. ඔයා ඔයාගේ හිත පාලනය කරගෙන ඒ distractions වලින් තප්පර ගානකට හරි ඈත් වෙන්න උත්සාහ කරන්න. එතකොට ඔයාගේ ඒ මුළු ශක්තියම ඔයාගේ පුහුණුවට වියදම් වෙනවා. විනය කියනක මුලින් හදා ගන්න අමාරුයි. ඉස්සෙල්ලම විනාඩි 5කට ෆෝන් එකෙන් ඈත් වෙලා ඉන්න බලන්න. ඊට පස්සේ විනාඩි 10කට, ඊට පස්සේ 15කට ආදී වශයෙන් පැයකට දෙකකට වගේ කාලයකට ෆෝන් එකෙන් වගේ අනිත් ඇබ්බැහිකම් වලින් ඈත් වෙලා ඉන්න පුරුදු වෙන්න. එතකොට ඔයාගේ සොයන් විනය කියන එක දිනු වෙලා ඔයා කරගෙන යන කාර්ය සම්පූර්ණයෙන්ම කරගෙන යන්නේ ඔයාට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා.
ඊළඟ කාරණේ තමයි කරන කාර්යයට කරන කැපවීම. ඉතින් මේ කැපවීම කියන දේ නැත්තම් ඔයාට කිසිම දෙයක් ජය ගන්න බෑ. කොටිම ඔයාට ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන්න බෑ. ඔයා කරන දේට ඔයා අවංකවම කැප වෙන්න අවංකවම උත්සාහ කරන්න. ඕනම කෙනෙක්ට ජයග්‍රහණයක් ලැබෙන්නේ තමුන් කැප වුණොත් විතරයි. ඔයාව මානසිකව වටන විදිහ ගොඩාක් දේවල් ඔයාට සිද්ධ වෙයි. මිනිස්සු වාට හිනා වෙයි. ගල් ගහයි. නමුත් ඔයාගේ කැපවීම ඔයා හරි විදිහට හරියටම කරන්න ඕනේ. ඔයාට බාධක එන්නේ ඔයාට හීනයක් තියනවා කියලා ලෝකයා දැනගත්තාම තමයි. ඔයාට හීනයක් නැහැ කියලා අනිත් මිනිස්සු දන්නවනම් ඔයාට කවදාවත් බාධක එන්නේ නැහැ. ඒ වගේම ස්වභාව ධර්මයක් බාධා කරන්නේ හීන තියෙන මිනිස්සුන්ට විතරයි. මේ බාධක ජය ගන්න කෙනා තමයි තමුන්ගේ හීනය අනිවාර්යයෙන්ම ජය ගන්න. මෙන්න මේ කියපු කාරණා හතර පිළිපැද්දොත් ඔයාට පුළුවන් ඔයා කරන ඕනම කාර්යයකින් ජයග්‍රහණය ලබන්න. කොටින්ම ඔයාලටත් පුළුවන් ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන්න. හරියට මං වගේ. කොල්ර ගන්න යන්නේ ටී-ෂර්ට් එකක් අඳලා ඉන්න. ඇත්තටම කියනවා නම් මෙතනදී වැදගත් වෙන්නේ අපි අපේ හිතට අවංකවම ඒ දෙයට උත්සාහ කිරීමයි. නිතරම ඔයා ඔයාගේ හීනේ ජය ගන්නවා කියන එක විෂුවලයිස් කරන්න. ඒ කියන්නේ ඒ සම්බන්ධ චිත්ත රූප මවන්න. විභාගයකට ලියන කෙනෙක් නම් විභාගේ පාස් වෙලා ඉන්න චිත්ත රූප මවන්න. ප්‍රොමෝෂන් එකක් බලාපොරොත්තු වෙන නම් ප්‍රොමෝෂන් එක ලැබිලා තියෙනවා හිතින් දකින්න. ඒ වගේ ඔයාට ඕන කරන ජයග්‍රහණය ඔයා හැමතිස්සෙම හිතින් දැක දැක අවංකවම අර කියපු කාරණා හතර යටතේ උත්සාහ කරන්න. තවත් පොඩි දෙයක් කියන්න තියෙනවා. කියන්න තියෙන්නේ කට කතා වලට මිනිස්සු කියන දේවල් වලට කවමදාකවත් බය නොවි අවංකවම තමු කරන දේ උත්සාහ කරන්න. ඒක හොඳ දෙයක් නම් අනිවාර්යයෙන්ම හරියන එක හරියනවාමයි. ඔයා කියන කරන දේවල් වලට මිනිස්සු ඔයාට හිනාවේ. ඔයාට ගල් ගහයි. ඉතින් ඒව ගණන් ගන්න එපා. ඒක ඒ මිනිස්සුගේ తත්වය. සමහර විට ඒගොල්ලෝ කියයි දැන් ඕගොල්ලෝගේ නෑදෑයෝ හරි උඹ අපේ પરම්පරාවට හරියන වැඩක් මේ කරන්නේ. ඇයි උඹ මෙහෙම කරන්නේ? අපිට ලැජ්ජා කරනවා. උඹ අපිට නිඳා කරනවා. අන්න ඒ වගේ ඔයාට කිය. ඒව ගණන් ගන්න එපා. ඔයාගේ යට හිතේ තියෙන අවංකවම දේ උත්සාහ කරලා එළියට අරගෙන සාර්ථක මිනිස්සෙක් වෙන්න. ඒකින්ද ඔයා ඔයාම වෙන්න. මිනිස්සු ඔයා ඔහොම නෙවෙයි. ඔයා බ්‍රහ්ම ලෝකේ ගියත් ඔයාට කයි කතන්දර හදන. ඔයාට ඕන කරන දේ දන්නේ ඔයා. ඔයාට වෙන්න පුළුවන් කෙනා ගැන දන්නේත් ඔයා. ඒකින්ද අවංකවම ඒ හිණයට උත්සාහ කරන්න. එහෙනම් වැඩසටහන අන්තිමට තියෙන TikTok එකත් බලලා නාලිකාවත් subscribe කරන්න. මම ගිහින් එන්නම්. මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ බවත් ලියන්න. වැරදි තියෙනවා නම් ඒවත් ලියන්න. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවත් ලියන්න. ගල් මල් මුල් ඕනම දෙයකට මේ රොකී ශානක රෙදි. එහෙනම් ගිහිල්ලා එන්නම්. පතනවා ජය සැප හා සතුට.